Single geek show ekata mandantang Janux bro YouTube channel ekata adat ape geek yalo okkoma ibowen kiyala piligannawa. Ithin mage camera upgrade ekey igawa camera එක මොකක්ද කියලා මම පොඩ්ඩක් මගේ Instagram එකේ Facebook එකේ share කරලා තියෙනවා. ඉතින් මම කැමතියි ඇත්තටම ඊගාව කැමරා එක මොකක්ද මම මේක තෝරගන්න හේතු කීපයක් ඔයාලට අරගෙන එන්න. ඉතින් ඔයාලා මේක ඩීප් රිවිව් එකක් විදියට බලාපොරොත්තු වෙනවා නම් ඒක නෙමෙයි මම මෙතන කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ කැමරා එක මොකක්ද මම තෝරගත්ත කැමරා එක? ඒක මිලදීකදී මොනවද හම්බ වෙන්නේ? සහ මම මේ කැමරා එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ කැමරා එක ළඟ නැතුව අපි පොඩි ඉන්ටර්නෙට් රිසර්ච් එකක් කරනවානේ. මගේ ඊගාව වැඩවලට මට මෙන්න මේ වගේ කැමරා එකක් ඕනේ කියලා. මම මේ කැමරා එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? සහ සති දෙකක් විතර පාවිච්චි කළාට පස්සේ ඇත්තටම මම බලාපොරොත්තු වෙන දේවල් මේකෙන් ලැබුණා ද කියලා තමයි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේකේ පැය ගානක් වුණත් කතා කරන්න පුළුවන් විදිහට ෆීචර්ස්, ෆන්ක්ෂන්ස් වැඩ කැලේ තියෙනවා. ඉතින් ඒ නිසා මේක මම ගොඩාක් දිග කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉක්මනට අන්බොක්ස් කරලා මම බලාපොරොත්තු වෙන දේවල් කතා කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. Videos create කරන්න කැමරාස් කීපයක් පාවිච්චි කරනවා. මීට දින කීපයකට කලින් සති කීපයකට කලින් මම ටෙක් චාරිකා වැඩසටහනින් Canon ශ්‍රී ලංකාව විසිට් කරා. මෙට්‍රොපොලිටන් එකේ Canon image square එක. ඔයක බැලුවේ නැත්නම් YouTube එකට ගිහිල්ලා බලන්න Canucks ටෙක් චාරිකා කියලා සර්ච් එකක් දාන්න නැත්නම් Canucks Canon කියලා සර්ච් එකක් දාන්න. මේකෙදි මම මේ කැමරා එක යන්න ගියපු ගමන ගැන, කැමරාස් තෝරගන්න හැටි ගැන, කැමරාවලදී අපි මොනවද හරියටම බලන්න ඕනේ කියලා ගොඩක් විස්තර අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා මම මේ සැරේ මිලදී ගත්තේ Canon EOS R කියන mirrorless කැමරා එක. අතරම මේ කැමරා එකේ මම කැමති ෆීචර්ස් ගොඩක් තියෙනවා. මේ දේවල් කතා කරන්න කලින් මම කැමති මේක ඉක්මනට අන්බොක්ස් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් ටිකක් ලොකු box එකක්. Canon EOS R කියලා මේකේ model එක ගහලා තිනවා RF 24 to 105mm කියලා මේකේ lens එකක් මේකේ හම්බෙනවා කියලාත් මේගොල්ලෝ ගහලා තිනවා. ඒ වගේම මේකේ back side එකේ මේ box එකේ හම්බෙන්නේ මොනවද? ඒ වගේම මේකේ Bluetooth Wi-Fi තියෙනවා. මේ වගේ දේවල් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න දැන් මේ විදිහට මේක open කරගන්නවා. පළවෙනි දේ තමයි Canon image square එකෙන් මම මෙලදී ගන්නකොට මට මේ වගේ කැමරා එකකට bag එකක් හම්බ වුණා. ඉතින් ඊට පස්සේ මම මේක ඕපන් කරාට පස්සේ පළවෙනියට මෙහෙම තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ අපිට බැටරි එක charge කරගන්න අවශ්‍ය wire එක, adapter එක. ඔයාලට පේනවා ඉතින් 3-pin wall adapter එකක් තමයි මේකට තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය battery pack එක මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේකට connect කරලා තමයි අපිට බැටරි එක charge කරන්න අවශ්‍ය වෙන්නේ. මේකට අපිට අර හම්බෙලා තියෙන wire එක plug කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ බැටරි එක mount කරන්න unmount කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකට අපිට හම්බෙලා තියෙන lens එකට මේ විදිහට hood එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපිට lens එක travel කරන්න එහෙම එහෙ ගෙනියනකොට lens එකේ ආරක්ෂාව ගැන හිතනවා නම් මේ විදිය තව casing එකක් වගේ එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන USB type C cable එකක් තියෙනවා. මොකද මම මේකේ features ගැන කතා කරනකොට මේ type C cable එකේ වැදගත්කම ඔයාලට තේරෙයි. ඒ වගේම මේ cable එක mount කරලා තියන්න තව පුංචි කොටස් කීපයකුත් මේ විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන කැමරා එකේ අපිට මේකේ බෙල් එක මත තමයි ගෙල්ලගෙන යන්න පාවිච්චි කරන්න පුළුවන් strap එක. ඊට පස්සේ අපිට මේ විදිහට කැමරා එකේ body එක සහ අපි කලින් කතා කරපු lens එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනියට මම body එක එළියට ගන්නම්. ඔයාලට පේනවා ඇති මේ විදිහට body එක එළියට ගත්තට පස්සේ මේකේ වෙනම කොටසක් තියෙනවා. අපි මේකේ buttons ගැන එහෙම තව ටිකකින් කතා කරමු. ඊට පස්සේ අපිට lens එකත් එලියට ගන්න පුළුවන්. අතරම ඊගාවේදී තමයි මේක මවුන්ට් කරන එක. හරිම ලේසියි. ඔයාලට මේ විදිහට මේකේ තියෙන සම්පූර්ණ පියන් දෙක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට red dot එකක් තියෙනවා. මේ දෙක මේ විදිහට connect කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මවුන්ට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් තමයි මම අතර මේ කැමරා එක ගන්න කලින් මම මේ කැමරා එකෙන් බලාපොරොත්තු වුණු main features පහක් විතර අතරම තියෙනවා. මම කියන්නේ features ගොඩක් තියෙනවා කියලා. ඒ පහ මොනවද කියලා කතා කරන්න ලෑස්ති වෙන්නේ. අනිත් එක තමයි අපිට තව මේ විදිහට mount adapter එකක් හම්බෙලා තියෙනවා. මේකයි කියලත් මම මේ ෆීචර්ස් ගැන කතා කරනකොට ඔයාලට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ තමයි මේක Canon. මම ගොඩක් ආසයි Canon වල image quality එකට. ඒ වගේම Canon වල තියෙන colors වලට. ඒ වගේම මේකේ තියෙන sense එක, color reproduction එක, portrait කොයි විදිහටද පේන්නේ. ඒ වගේම අපි travel කරනකොට, foods වල මොනවා හරි photos ගන්නකොට, විශේෂයෙන්ම මම product photography කරනකොට, ඔයාලා දන්නවා laptop එකක එහෙම නැත්නම් phone එකක ගොඩක් ළඟ detail එකක photo එකක් ගන්නකොට මේකෙන් එන colors වලට මේකේ තියෙන image quality එකට background එක blur කරන විදිහට මම ගොඩක්ම කැමතියි. ඉතින් අනිත් දේ තමයි මම ගොඩක් වෙලාවට කැමරා එකක් පාවිච්චි කරනකොට සමහර වෙලාවට මට තනියෙන් වැඩ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේකේ auto focus කියන පහසුකම මම ගොඩක්ම හොයලා බලන දෙයක්. ඉතින් ඒ නිසා auto focus අතිනුත් ගොඩක් මේ ඉස්තරහින් Canon කැමරා එක ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. EOS R කැමරා එක ගත්තම මේකේ image quality එක ගැන කතා කරනකොට මේකේ sensor එක ගැන කතා නොකරම බෑ. මොකද 30.3 megapixel full frame CMOS sensor එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම මේකේ image processor එක Digic 8 image processor එකක් තියෙනවා. ගොඩක්ම low light performance handle කරන්න පුළුවන් විදිහට තමයි මේකත් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් image quality එක ඊළඟට මේක අර ඉක්මනට ફોકસ කරන්න පුළුවන් ફોકસ පොයින්ට් වැඩි ඊට පස්සේ අනිත් එක තමයි දැන් මේ face detection විතරක් නෙමෙයි මේකෙදි eye detection පවා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ auto focus අතින් මට ගොඩක්ම වැඩ ගැටි ටිකක් දාන්න පුළුවන් හැකියාව ලැබෙයි. අනිත් එක තමයි දැන් අර ફોકસ කරනකොට නිකම්ම සාමාන්‍ය විදිහට විතරක් නෙමෙයි dark low light වලදී සහ මේ අඳුරේදීත් හොඳට මේ auto focus පහසුකම වැඩ කරනවා. ඉතින් ඕක ඇත්තටම main feature එකක් විදිහට මම හොයලා බැලුවා ඉන්ටර්නෙට් එකේ රිසර්ච් එක කරනකොට ඇත්තටම ඒ experience එක මට මේක හරහා හොඳට ගන්න පුළුවන් වුණා. අනිත් දේ තමයි මට කැමරා එක handle කරන්න ලේසි වෙන්න ඕන. ඔයාලා දන්නවා ගොඩක් bulky ගොඩක් ලොකු කැමරා එකක් ගත්තොත් මේකට ගොඩක් gadgetic එකතු වෙලා තිබුණොත් මේ YouTube වගේ කරනකොට ඉක්මනට content create කරන්න ඕන වෙනකොට මට ඇත්තටම ඒක ගොඩක් ලොකු අපහසුයක්. මේක lens එක අපි අයින් කරලා ගත්තොත් ගොඩක්ම lightweight ගොඩක්ම බරින් අඩුයි. ඔයාලා දන්නවා DSLR වලට වඩා mirrorless එක ප්‍රධාන වෙනස් වෙන්න හේතුව තමයි ඕක. අනිත් එක තමයි මේකේ build quality එක ගොඩක්ම high materials වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අතට grip එකේම හොඳට feel වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. අනිත් එක තමයි අපිට අවශ්‍ය විදිහට මේකේ switches අපේ angle වලට ළඟ standard වල තියෙන Canon ලගේ මේ තියෙන standard එකට අපිට ගොඩක්ම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට switches වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ on off switch එක. ඊට පස්සේ මෙතන menu එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේන්න ඇති මෙතන නිකන් touch එකක් වගේ අමුතු buttons දෙකක් තියෙනවා. මීට කලින් මම Canon කැමරා එක මේක දැකලා නැහැ. මේකෙන් ඔයාලට ඕන functions කීපයක් මේකට program කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් මම නම් තාම මේක පාවිච්චි කරන්න ගත්තේ නැහැ. මොකද මට අවශ්‍ය main functions වලට buttons මේකේ තියෙන නිසා. අනිත් එක තමයි හොඳට ඉරේලියේදී උනත් බලා ගන්න පුළුවන් විදිහට LCD පුංචි display එකක් ඔයාලට මෙතන තියෙනවා. මේකෙදි කැමරා එක off කරලා තියෙන වෙලාවට උනත් අපිට මේක තියෙන්නේ මොන mode එකේද? ඊට පස්සේ Wi-Fi, Bluetooth on the off ද මේ වගේ දේවල් indicate කරනවා. අනිත් එක තමයි අපිට හැමතිස්සෙම මේකේ තියෙන main LCD display එක දිහා බලන්න ඕනේ නැහැ. මෙතනින් බලලා සම්පූර්ණයෙන්ම idea එකක් ගන්න පුළුවන්. ඉතින් අනිත් කැමරා එකේ තියෙන සාමාන්‍ය buttons ටික මෙතනදී තියෙනවා. සහ විශේෂ මේකේ මම දකින්න තවත් විශේෂත්වයක් තමයි ෆොටෝ මෝඩ් එක සහ වීඩියෝ මෝඩ් එක අතර ඉක්මනටම මාරු වෙන්න පුළුවන් එක බටන් එකක් press කරන එකෙන්. ඉතින් මම දැකපු තවත් හොඳ විශේෂත්වයක් තමයි ඒක. ඊට පස්සේ තමයි මේකේ screen එකට අපි යන්නේ. මේක හොඳට rotate කරන්න පුළුවන් screen එකක්. ඔයාලට පේනවා ඇති මේ විදියට අරගෙන ඉස්සරහ පැත්තට උනත් හරව ගන්න පුළුවන්. විශේෂයෙන්ම vlog කරනවා නම් තනියෙන් මොනවා හරි shoot කරනවා නම් තමන්ව පේන විදිය බලා ගන්න මේක ගොඩක්ම හොඳ දෙයක් විදියට තමයි මම දකින්නේ. ගොඩක්ම අපිට useful දෙයක් විදියට. අනිත් දේ තමයි මේකේ තියෙන screen එක. මේක හරියට smartphone එකේ display එක වගේ තමයි මේකේ තියෙන කලර්ස් වර්ණ ෆොටෝ එකක් ගත්තම වීඩියෝ එකක් ගත්තට පස්සේ රෙකෝඩ් කරාට පස්සේ අපිට ඒක ප්‍රීවියු එක ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් විතරක් නෙමෙයි මේකේ තියෙන ටච් එකත් ෆෝන් ලෙවල් එකටම මේගොල්ලෝ ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ස්විචස් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිට ටච් එකෙම වැඩ කරන්න අසහිතෙනවා. ඉතින් මෙතන ඔයා මෝඩ්ස් අතර මාරු වෙනකොට ඔයාට පේනවා ඇති මම මෙතන මෝඩ්ස් කියන එකට යනවා. ගියට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන ෂූටින් මෝඩ්ස් තියෙනවා. ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන් ගණනාවක්. ඔටෝ මෝඩ් එකත් ඇතුළත්. ඊට පස්සේ මම මෙතන ඉන්ෆෝ කියන එක ක්ලික් කරපු ගමන් ඔයාට පේනවා ඇති වීඩියෝ ෂෝට් කරන්න පුළුවන් මෝඩ්ස් වලට මේ විදිහට යනවා. ඊළඟට මම කැමතියි මේකේ බැටරි එක ගැන කතා කරනකොට ඊට කලින් පොඩ්ඩක් ports ගැන කතා කරන්න. වම් පැත්තේ උඩ සාමාන්‍ය remote එකට අවශ්‍ය port එක තියෙනවා. ඊට පස්සේ ඔයාට USB type C port එකක් සහ HDMI out එකක් මෙතනදී තියෙනවා. අනිත් විශේෂත්වය තමයි මේකේ microphone port එකක් වගේම headphone out එකකටත් port එකක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි mic in එකක් කැමරා එකකට හොඳ quality mic එකකින් දුන්නට මේකේ record වෙන්නේ මොනවද කියලා live අපිට අහන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට record කරලා ඒ වුණාට පස්සේ තමයි අපිට ඒක අහන්න සිද්ධ වෙන්නේ. නමුත් මෙතනදී මේ out එකක් තියෙන නිසා අපිට මේක රෙකෝඩ් කරන ගමම්ම ලයිව් අහන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මම කලින් තිබුණු කැමරාවල තිබුණේ නැති ඒ වගේ මට ගොඩක් අත්‍යවශ්‍ය ෆීචර් එකක් විදිහට තමයි මම ඒක දකින්නේ. අවසානට EOS R එකේදී මට ඒ ෆීචර් එක එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාව හම්බ වුණා. අනිත් මම හොයපු දේ තමයි බැටරි ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට අපිට ගොඩක් ලොකු බැටරි පැක් එකක් මේක පහලට ප්ලග් කරගන්න පුළුවන්. ඒක ගොඩක් මිලෙන්න අධිකයි. ඒ වගේම ආයෙත් කැමරා එක bulky වෙනවා. ඉතින් මම කැමති නෑ කැමරා එක ගොඩක් ලොකු වෙනවට මට ඕනම තැනක ලේසියෙන්ම ගෙනියන්න අවශ්‍ය වෙන විදිහට තමයි මම පාවිච්චි කරන්න කැමති. ඉතින් ඒකට සොලියුෂන් එකක් මේකෙදි දීලා තියෙනවා. USB හරහා ඔයාලට මේක ප්ලග් කරගෙන වැඩ කරගන්න පුළුවන්. ඉතින් පවර් බැංක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් USB wall plug එකකට ප්ලග් කරගන්න පුළුවන්. හැමතිස්සෙම ඔයාලට කැමරා එකට එක්ක බැටරි බෑකප් එකක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් USB හරහා කනෙක්ට් කරගෙන වැඩ කරන්න පුළුවන්. මම අර කරපු රිසර්ච් එකේ හැටියට මට ඒක ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් ඔන්න ඒ ෆීචර් එක මම මේකට කැමතිම ෆීචර් එකක් විදිහට තමයි දකින්නේ. ඊළඟ එකට තමයි මම මේකේ මෙනු වලට යනවා. ගිහිල්ලා මේකේ මූවි රෙකෝඩ් ක්වොලිටි වලට මේ විදිහට යනවා. ඔයාලට පේනවා ඇති මෙතන ගණනාවක්ම තියෙනවා. පළවෙනි එක HD, ඊළඟට Full HD, ඒ වගේම 4K. 4K capability එක තියෙනවා නම් ඒක ගොඩක්ම වටිනවා. මොකද අපි මෙහෙම එක shot එකක් ගත්තට පස්සේ අපිට ඒකේ zoom shot එකක් පෙන්නනකොට මොනවා හරි ගොඩක් වෙලාවට මම full HD තමයි වීඩියෝ එකක් එළියට දාන්නේ. 4K තියෙනවා නම් මට crop කරලා හොඳට zoom කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Edit එකේදී. ඉතින් ඒ නිසා මම 4K capability එක තියෙන කැමරා එකක් තමයි හොය හිටියේ. ඉතින් NA feature එකත් මේකේ තියෙන නිසා EOS R එක මේ සැරේ තෝරගන්න මට ඒකත් ගොඩක් ලොකු උදව්වක් උනා. අනිත් තමයි අපි හැබැයි මේකේ 4K shoot කරනකොට crop වෙලා තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පස්සට ගිහිල්ලා එහෙම නැත්නම් පොඩ්ඩක් ඉඳ අරගෙන තමයි මේ අදාළ දේ shoot කරන්න සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි මේකේ තියෙන FPS එක. සාමාන්‍යයෙන් අපි දන්නවා 30 FPS තියෙනවා. මේකේ 4K පුළුවන් 30 FPS විතරයි record කරන්න. හැබැයි ඔයාට මේකෙදී slow motion record කරන්න පුළුවන් හැකියාවක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මම මේකේ menu එකට ආයෙත් යනවා ගිහිල්ලා movie recording වලට ගිහිල්ලා high frame rate enable කරනවා. ඔයාලට පේනවා ඇති මේකෙදි frame rate එක 60 නෙමෙයි 119.9ක FPS එකක් තියාගෙන අපිට HD videos record කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තියෙන්නේ මේ විදිහට slow motion ගත්ත shots කීපයක්. ඉතින් ඔයාලට මම කිව්වා මේ තියෙන්නේ අනිත් mount adapt එක කියලා. මේක එළියට ගත්තොත් ඔයාලට පේනවා ඇති ගොඩක්ම ආරක්ෂාකාරී විදිහට පැක් කරලා තියෙන mount එකක් මේ විදිහට තියෙනවා. Canon EOS R එකට දාන්න පුළුවන් මේ RF lens series එක. එතකොට මේකේ lens කීපයක් තියෙනවා. මේ ටික විතරයිනේ මේකට දාන්න පුළුවන්. නමුත් මේ වෙනකොටත් ඔයා ගාව EF lens series එකක් හෝ එහෙමත් නැත්නම් EF-S වල lens එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ mount එක මුලින්ම plug කරලා ඔයා ගාව දැනට පාවිච්චි කරන එහෙමත් නැත්නම් මේ series එකේ නොවන lens එකක් EOS R එකට plug කරන්න. ඉතින් මම සාමාන්‍යයෙන් වීඩියෝස් නිර්මාණය කරනකොට මම බලාපොරොත්තු වුණ බේසික්ම දේවල් මොනවද කියලා ඔයාලට අවබෝධයක් ගන්න සමයි මම මේ ටික කතා කරේ. අත්‍තරම ඔයා මේ කැමරාස් වලට බිගින කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා මේ entry level එකේ ඉඳගෙන එකපාරටම high end එකට යන්නේ නැතුව පොඩ්ඩක් තාමත් හොය අලුත් දේවල් කරන්න try කරන කෙනෙක් නම් ටිකක් pro level එකටම ගොඩක්ම ලඟ වෙන්න කැමති නම් මම හිතන්නේ මේ කැමරා එක ඔයාට ගොඩක්ම වටිනවා. සහ මේකේ තියෙන mirrorless කැමරා එක ගොඩක් වෙලාවට අපේ ෆෝන් එකත් එක්ක එහෙම කනෙක්ට් කරගෙන ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අතට මම බලාපොරොත්තු වෙන්නේ මේ කැමරා එකේ. බලාපොරොත්තු වුණ විදිහටම මේ සති කිහිපය ඇතුළත මට experience එක ගන්න හැකියාව ලැබුණා. ඉතින් මම කලින් කිව්වා වගේ ගොඩක් deep මම මේ ගැන මොකුත් කතා කරේ නැහැ. ඊළඟට මම කැමති මේක පාවිච්චි කරලා කොහොමද වීඩියෝ එකක් හදන්නේ කොහොමද කලා කරනකොට මේකේ තියෙන sensors කොහොමද වැඩ කරන්නේ මේකේ තියෙන ඔක්කොම functions කොහොමද වීඩියෝ එකේ quality කොහොමද lenses මාරු කරනකොට කොහොමද වැඩ කරන්නේ මේ වගේ දේවල් ගැනත් ඉස්සරහට කතා කරන්න ඔයාලා කැමති නම් මොකද මම ගොඩක් වෙලාවට tech gadgets කියවට phone laptops සහ මේ tech පැත්තට ගොඩක්ම බර වෙනවා මම තමයි කතා කරන්නේ කැමරාස් ගැන ගොඩක් ලොකුවට කතා කරලා නැහැ. ඉතින් ඔයාලා කැමති නම් මම කැමති ඉස්සරහට ඒ ගැනත් ඔයාලට විස්තර අරගෙන එන්න. ඉතින් Canon image එකකට යන්න පුළුවන් ඔයාලට Canon එකක් ගන්න කලින් අතපත ගාලා බලන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. එතන ඔක්කොම Canon ශ්‍රී ලංකා තියෙන්නේ එතන. ඒ වගේම ඔයාලට Metropolitan M Center website එකටත් ගිහිල්ලා මේකේ online විස්තර වගේ දේවල් බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මොකද හිතන්නේ Canon EOS R මගේ choice එක ගැන. ඔයා මේකේ awesome feature එක මොකද්ද? ඔයා කැමරා පාවිච්චි කරන කෙනෙක්ද? ඒ වගේම ඔයා මේ කැමරා එකේ awesome tip එක මොකද්ද? මේ කැමරා එක ඔයා already පාවිච්චි කරනවා නම් හොඳ නරක වගේ දේවල් පල්ලෙහා comment section එකෙන් දානවා නම් මම ගොඩක්ම කැමතියි. ඉතින් අද සිංහල ගීක්ෂුවත් එක්ක තුනට වඩා ගොඩක් සුදීගව සිංහල ගීක්ෂුව එකේ මේ වගේ අලුත් දේවල් ගොඩක් තරක්